දවස අපි ඉන්නේ මර්කන්ටයිල් ක්‍රිකට් ඇසෝසියේෂන් පරිශ්‍රයේ එළඹෙන 29 වෙනිදා චැරිටි ඉවෙන්ට් එකක්. තායි බොක්සින් චැරිටි ඉවෙන්ට් එකක් පැවැත්වනවා කියලා. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න තමයි අපි අද සූදානම්ින් ආවේ. අපි ගිහින් බලමු අද දවසේ මේ ගැන කතා බහ කරලා මේ ගැන වැඩි විස්තර දැනගන්න ලැස්ත වෙලා ඉන්නවා. ආත්මාරක්ෂක සටන් කලාව සදා යොමු කරන්න ඕන කමක් තිබුණා. ඉතින් මම එතනට ගියාම එතනදී මගේ ඒ වෙනකොට හිටපු සභාපතිතුමා තමයි මට ආරාධනා කරේ මේ ක්‍රීඩාව සඳහා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා සාදාල සුදුසුකම්ලත් තිබ්බා. එක එක මේ අපිට කරන්න ඕන අධ්‍යාපන කටයුතු කියන්නේ විභාග ඒවෙන් සමත් වුණා. සමත් වෙලා දිගින් දිගට මාවට පස්සේ මට ආසහ තුනක් මේක කරන්න ඕනේ කියලා. එදා ඉඳලා අද දක්වා මේක කරගෙන යනවා. නැත්තම් ඔබේ වෘත්තිය මොකක්ද? කලින් ඔබ මම ඇත්තටම මම ක්‍රීඩාව හා සම්බන්ධ වෘත්තියකමයි මම යෙලෙන්නේ. මම ඇත්තටම ශාරීරික යෝග්‍යතා පුහුණු කාරණියක්. මම ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඔබට මොකද හිතෙන්නේ දැන් අර ක්‍රීඩා දැන් වෙන තැනක ඉඳගෙන තමයි මෙතෙන්ට ආවේ. එතකොට එතෙන්ට වඩා මෙතන හොඳයිද කොහොමද? ඒ වෙනස කොහොමද දැනුනේ? නෑ ඒක මට මෙහෙම කියන්න පුළුවන් මම ඒක වෙනසක් විදියට දකින්නේ නෑ. ඇත්තටම මම ඉගෙන ගත්ත දේ මට ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න පුළුවන් හොඳ තෝතැන්නක් වුණා කිව්වොත් මේක නිවැරදි. මොකද මේක ස්කිල් එකක් හරහා යම් ක්‍රීඩාවක්. එතකොට අපි කොහොමද අපි ඉගෙනගත් ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවය කියන්නේ ක්‍රීඩා විද්‍යාව. ක්‍රීඩා විද්‍යාව කොහොමද අපි මේ ස්කිල් එකක් කරා යන ගේම් එකට අපි ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක මට ප්‍රායෝගිකව අත්දැක බලන්න හොඳ අවස්ථාවක් වුණා. ඉතින් අරකත් එක්කම සම්බන්ධයි සහ තව ඉදිරියට යන්න පුළුවන් දෙයක් ඉඳන් මම බොහොමත්ම ආශාවෙන් කැපී පීමේ මේ හා සම්බන්ධ කටයුතු කරා. කාන්තාවක් වීම මේ ක්‍රීඩාවට කොයි විදිහකට බලපානවා? අවශ්‍යයක් නෙවෙයිද කාන්තාවක් වීම මේ වගේ ක්‍රීඩාවක් තෝරගන්න? කාන්තාවක් වීම මේ ක්‍රීඩාවක මෙවැනි ක්‍රීඩාවක් තෝරාගන්නේ අවාසියකට වඩා මම දකින්නේ මා ගොඩක් ලොකු වාසි තියෙනවා. ඒ කියන්නේ ඒකට උදාහරණ විදිහට කිව්වොත් අර මම මට යම්කිසි ප්‍රශ්නයක් යොමු කරා ඒ වෙලාවේ මට කියන්නේ මේ ශරීරයේ හැඩය පවත්වාගෙන යාම සඳහා මේ ක්‍රීඩාව කරනවා නේද කියලා. ඔව් ඇත්ත. මොකද අපි කාඩියෝ කිව්වම කාඩියෝ ෆිට්නස් ඊළඟට අපේ එන්ඩියුරන්ස් කිව්වම දරා ගැනීම. ඒතර මේ කාඩියෝ සහ දරා ගැනීමත් එක්ක අපි මේක දිගින් දිගටම කරනකොට අපේ ශරීරයේ තියෙන ෆැට් එක අනවශ්‍ය මේදය දහනය වෙලා ශරීරයේ හැඩය ශරීර ශක්තිය හැඩය ඒ වගේම තමයි කාන්තාවක විදිහට දරා ගැනීමේ ශක්තිය. මේ හැම දෙයකම පුරුදු වෙයි. ඊපස්සේ self confidence. අපිට සමාජයේ ඉදිරියට ගියාම අපි කොහොමද සමාජයේ අපිට එන හැම බාධාවක්ම ජයගන්න කොහොමද කියලා අපිට නිර්භයව මුහුණ දෙන්න පුළුවන් අපිට හැකියාවක් වෙනවා. එතකොට මේක ක්‍රීඩාවක්නේ. ඒතකොට ක්‍රීඩාවක් වුණාට මේක ඇත්තටම ආත්මාරක්ෂක සටන් කලාවක් විදිහට අපිට ඇප්ලයි කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවක. එතකොට කාන්තාවක් වීම එතකොට වාසි සහගත අනිවාර්යම වාසි සහගතයි. මොකද අනිවාර්යම කවුරු හරි දන්නව නම් කන්ටැක්ට් ගේම් එකක් කරලා තිනවා කියලා පොඩ්ඩක් ලඟ වෙන්න බයයිනේ අපිට. ඊළඟට මොකද වෙන්නේ කියන එක. ඒකින්ද ඇත්තටම මේක හරි හොඳ දෙයක් කාන්තාවක් මේ වගේ ක්‍රීඩාවකට ප්‍රවිෂ්ඨ වීම. එතකොට දැන් අම්මා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මගේ දරුවෝ මම ක්‍රීඩාවට යොමු කරනවා කියලා. මේ වගේ ක්‍රීඩාවක් තෝරගන්නවා නම් ඒ අම්මලට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? ඒක හොඳයිද මේ වගේ තැනකට යොමු කරන එක? නැත්නම් වෙනත් ක්‍රීඩාවක් සඳහා යොමු කරනවද? ඔබ රෙකමෙන්ඩ් කරන්නේ මොන ක්‍රීඩාවද කාන්තාවකට? මෙහෙමයි කාන්තාවක් විදිහට ක්‍රීඩාවක් මේ ක්‍රීඩාව හොඳයි මේ ක්‍රීඩාව හොඳ නැහැ කියලා මට වර්ගීකරණයක් කරන්න බෑ. ඕනම කෙනෙක් ක්‍රීඩාවක් කරන කාන්තාව හෝ ඒවා පුරුෂයෙක් හෝ ක්‍රීඩාවක් කිරීම හොඳයි. හැබැයි මවක් හැටියට ගොඩක් අම්මලා දරන මතින් පොඩ්ඩක් විතර මම වෙනස් ඉඳනි මං අද මෙතන ඉන්නේ. එතකොට මම කියන්නේ තමන්ට දරුවෙක් ඉන්නවා නම් දුවෙක් හෝ පුතෙක් නිර්භයව මේ ක්‍රීඩාව සඳහා යොමු කරන්න හේතුව තමයි තමන්ට තේරෙයි. හැබැයි මෙහෙමයි දැන් මේක නිවැරදිව ඉගෙන ගන්න නිවැරදි පුහුණු කිරීම කරන පුහුණුකරුවෙක් ළඟට තමයි යවන්න ඕනේ.
නැතුව අපි සමහර වෙලාවට ක්‍රීඩාව හරියට දන්නේ නැතුව ඒ වගේ කෙනෙක් ගාවට ගියොත් දරුවට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රීඩාව මොකද්ද කියලා හරියටම දන්න පරීක්ෂණාත්මක මට්ටමින් ඉදිරියට ගියපු ඒ වගේ පුහුණුකරුවෙක් ළඟට යැවීම තුලින් පුළුවා හොඳ ක්‍රීඩකයෙක් නිර්මාණය කරන්න. බය වෙන්න එපා. මේ ක්‍රීඩාව කියන්නේ ඇත්තටම අපි හුඟක් අය කියන්නේ මේ කම්බැක් ස්පෝර්ට් එකක් කියන්නේ මුටි කනවා කියලා. නෑ, එහෙම මුටි කන්න හම්බ වෙන්නේ නෑ. මොකද අපි කොහොමද පහරක්ට යන්නේ කොහොමද, ගහන්නේ කොහොමද, ලැබෙන පහර වළක්වන්නේ කොහොමද, අපි කොහොමද කියන්නේ අපි තුවාල නොවී ඩැමේජ් නොවී කොහොමද අපි ලස්සනට සෙල්ලම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ දරුවා ඉගෙන ගන්නවා නීති රීති පද්ධතියකට අනුකූලව කොහොමද ඒ තරඟය තුළ එයා හැසිරෙන්නේ කියන එක. එතකොට මේක මෙයාගේ ජීවිතය දක්වාම ඇප්ලයි වෙනවා. ගෙදර ඇත්තටම නිහතමානී දරුවෙක් හදන්න ඕනේ නම් මේ වගේ ක්‍රීඩාවකට යොමු කරන්න කියලා අම්මා කෙනෙක් විදිහට මම ඔගලන්ට ආරාධනා කරනවා. අපි ඉවෙන්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් අපි කාන්තාවක් විදිහට අපි දෙගොල්ලම ගත්තාම දැන් මේ වගේ චැරිටි ඉවෙන්ට් එකකට ප්ලේ කරන්න සහ ඔබගේ දායකත්වය ලබා දෙන්න ඔබතුමීට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන මොකද හිතන්නේ? අභිමානයක් තියෙනවද? ඒ කියන්නේ දැන් පියයුරු පිළිකාවෙන් බැටකන් ප්‍රශ්න ගොඩක ඉන්න පිළිකා රෝගීන්ට තමයි අපි මේ අරමුදල වෙන් කරන්නේ. ඉතින් ඔබතුමීට මොකද හිතෙන්නේ? චැරිටි ඉවෙන්ට් එකක් කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය ඉවෙන්ට් එකකට වඩා වෙනස්? ඔව්. ඔව්, ඇත්තටම ඒකම ඒ හැඟීම ගැන මට කියලා නිම කරන්න බැහැ. මොකද මම හිතනවා මම හරිම වාසනාවන්ත කාන්තාවක්. මොකද මේ ඉවෙන්ට් එකේ මේන්ලි මට තමයි එදා දවස් සම්පූර්ණ ඒ ඉවෙන්ට් එක පුරාම මගේ යටතේ තමයි හැමදේම ග්‍රහණය කරගන්න මට සිද්ධ වෙලා තියෙන්නේ. මොකද හැමෝම ඒ කියන්නේ විනිසුරුවරියන් ඒ වගේම ජජස්ලා හැමෝම කාන්තාව. එතකොට ඉන්න ප්ලේයර්ස්ලා කාන්තාවෝ. ඉතින් ඒ සම්පූර්ණ පැනල් එක ඇතුලේ ලොකු කර්තව්‍යයක් මට කරන්න වීමම මම වාසනාවක් භාග්‍යයක් කියලා සැලකනවා. හේතුව තමයි අභිමානවත් කාන්තාවක් විදිහට රටට සහ ලංකාවට ලංකාවෙන් පිටදී මගේ යම්කිසි හැකියාවක් විදහාපාමින් මට මං කවුද කියලා පෙන්වන්න පුළුවන් ඉච්ච කාන්තාවක් විදිහට මගේ දායකත්වය ලබා දීලා මේ වගේ බ්‍රෙස්ට් කැන්සර් එකක් කිව්වහම ඇත්තටම අපි කාන්තාවෝ යේයුරු පිළිකාවකට ගොදුරුනහම අපිට කාටත් කියන්න ඕනේ නැහැ. තමන් එතන කොච්චර මානසිකත්වයක් එයාට තියෙනවද කියන එක අපිට විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ වගේ වැඩක් කිරීම තුළින් ඒගොල්ලන්ට ගන්න තියෙන බේත් හේත් ඒගොල්ලන්ගේ නඩත්තු වීම සඳහා අපිට යම් කිසි ආකාරයකින් හරි දායක වෙන්න පුළුවන් නම් මේ සමාජ සත්කාරය මේ පුණ්‍ය කර්මය වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන මම හරි ආඩම්බර වෙනවා. ඒ වගේම ඉච්චර භාග්‍යයක් මම ජීවිතේ මට පළවෙනි වතාවට ලැබිච්ච දෙයක් විදිහට තමයි මම සලකන්නේ. බොහොම ස්තුතියි අරහත්ක් වන එක තුනට බොහොමයට බොහොමත්ම ස්තුතියි. ඔන්න ඔය විදිහට තමයි ඉවෙන්ට් එක ගැන වැඩි විස්තර අපි කතා බහ කරන්නේ දැනගත්තේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ටිකට් එකක් අරගෙන රුපියල් 1000ක ටිකට් එකක් අරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න 29 වෙනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ පරිශ්‍රයේ තමයි තියෙන්නේ. ඉතින් ඒ ගැන වැඩි විස්තර අපිට දැනගන්න ලැබුණානේ. ඉතින් මේ ටිකට් එකක් අරගෙන එනවා වගේම එලෙන් ස්පෝට් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එක හරහා සජීවීව නරඹන්නත් ඔබට අවස්ථාව තියෙනවා කියන එක මතක තියාගන්න. අමතක නොකර මේ වගේ තවත් තරගයක විස්තර අරගෙන එන්න. එතකන් ඔබ සමග සුබ දවසක්.